රටේ දැන් පවතින තත්ත්වය ගැන ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අනිල් මිනී තෙන්නකෝන් සිය Facebook ගිණුමට සංවේදී සටහනක් සහ වීඩියෝවක් එක් කර තිබුණා. නැවත දේශපාලනය හෝ දේශපාලඥයින් වෙනුවෙන් ඇය ඉදිරිපත් නොවන බවයි ඒ Facebook සටහනේ කියලා තිබුණේ. සුබ දවසක්. දවස සුබද යන්න ඔබට හිතෙන්න පුළුවන්. මේ රටේ කලාකාරණියක් වුණු මම සමාජයට කළ මෙහෙවර තුළින් මගේ රටේ ජනතාව ආදරෙන් වැළඳගෙන තියෙනවා. මේ කාලේ කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් කරන්න ඔළුව වැඩ කරන්නේ නැහැ කියලා මන් දන්නවා. ගොඩක් අය අපිට දොස් කියනවා දේශපාලඥයින්ට කඩේ ගියා කියලා. ඇත්ත. 69 ලක්ෂයක් අතරින් මාත් ඉන්නවා දේශපාලන පසුබිමක් තියෙන පවුලක ඉපදුණු කෙනෙක් මම. නමුත් දේශපාලනයට මං කිසිසේත් අකමැති. මගේ ජීවිතයේ අනතුරට ලක් වූ අවස්ථාවේ එවකට හිටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මං වෙනුවෙන් ඉදිරිපත් වුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් මගේ කෘතගුණ ඉටු කළා. නමුත් එදත් මගේ පාට ભેදයක් නැතුව රට දියුණු කිරීමේ අභිලාෂය මිසක වාසියක් තකා වරප්‍රසාද ලබා ගැනීම වෙනුවෙන් කවදාවත් මගේ ජීවිතේ පාවා දෙන්නේ නැහැ මම. මා ජීවත් වෙන්නේ මගේ මහන්සියෙන්. කිසිම දේශපාලනයකින් තනතුරක් වාසියක් ලබා ගැනීමට මගේ ජීවිතේ මැරෙන තුරාවටම දේශපාලඥයින් ළඟට ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ. අපේ රටේ දේශපාලඥයෝ අහිංසක දුක් විඳින ජනතාවගේ දුක හඳුනන නිති කොටසක් බවට පත් වෙලා ඔබ ජනතාවගේ ඡන්දයෙන් පත් වුණාට පස්සේ ජනතාවගේ මුදල් වලින් වරප්‍රසාද ලබාගෙන හැම කෙනාම කරන්නේ මේ මාතෘභූමිය නැති කරන එක. මහන්සියෙන් හරි හම්බ කරන කෙනාටත් සතුටෙන් ජීවත් වෙන්න බැරි පරිසරයක් දේශපාලඥයා විසින් ඇති කරනවා. මුලින්ම දේශපාලනයට පිවිසෙනකොට තමාගේ රටට ආදරය කරලා ඉන්න බොරුව වංචාව මේ සියලු දේ ඔබලගේ ජීවිතවලට එකතු කරගෙන අපේ මතු පරම්පරාවට භුක්ති විඳින්න දෙන්න තියෙන මේ මුතු ඇටයක් වටිනා වස්තුව අපේ රට නැති කරන්න එපා. තරුණ පරපුර හැමදාම දකින්නේ පාර්ලිමේන්තුව ඇතුලේ බොරුව පමණයි. විවාදයේ තමන්ගේ වාසිය තකා බොරු රංගනයක යෙදෙන මන්ත්‍රීවරුන් අසාර්ථක තිර රචනා දැක්කම මට නම් කලකිරෙනවා. රටේ සල්ලි නාස්ති කරමින් පාර්ලිමේන්තුව ඇතුලේ හරයක් නැති මේකා ටෙලිනාට්‍යයක් වගේ අසාර්ථක සියලුම මන්ත්‍රීවරුන් දැක්කම කලකිරෙනවා. යුද්ධයෙන් වැඩකාපු අපි පාස්කු ප්‍රහාරය යම් යම් කාලවල තුල ඇතිවුණු ව්‍යසන සමග රටේ ජනතාව වගේම මා ඇතුළු කලාකරුවත් ලොකු වෙනසක් ඇති කරන්න ඉදිරිපත් වුණා. නොසිතූ විදියට හැමදේම වෙනස් වෙලා රටට ආදරයක් හරි සැලැස්මක් හරි පෙළගැස්මක් හරි එදා වේල හම්බ කරන් කන ජනතාව ගැන හිතලා සියලු දේශපාලඥයින් වගකීම ඉටු කරා නම් අද මෙවැනි තත්ත්වයකට රටපත් වෙන්නේ නැති බව මට විශ්වාසයි. මං කාරුණිකව ඉල්ලන්නේ සියලුම ජනතාව වෙනුවෙන් අපේ රට අපිට ලබා දෙන්න ඔබගේ යුතුකම ඔබ ඉටු කරන්න කියලා. සියලු දේශපාලඥයින් ඔබලා හරි හම්බ කරගත්ත ඇති. දැන්වත් සියලු දෙනා එකට එකතු වෙලා මේ රට බේරලා දෙන්න. අපි ඉපදෙනකොට රට ඇතුලේ ප්‍රශ්න අපි මැරෙන්නේ මේ ප්‍රශ්න දකිමින්. මේ සුන්දර රට බේරලා දෙන්න අහිංසක කලාකරුවන් වෙන අපි කලාකරුවන් විසින්ම කලාව ගොඩනගා මේ ගමන යනවා මිසක කලාව රැකියාවක් හැටියට පත් කරන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. ලෝකෙ හැම රටකම කලාව කියන එක අප රට තුල කලාව බිඳුවට දාලා මේ කලාව නැත්තම් රටේ අහිංසක ජනතාවත් මානසික ආතතියෙන් මේ වෙනකොටත් පත් වෙලා ප්‍රතිපත්තියක් හැටියට දේශපාලනයට අකමැති වුණු මම අන් හැම කෙනාම වගේම දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ආයේ නැවත මගේ ජීවිතේ කවදාවත්ම මෙවැනි මෝඩකම් නොකරමින් මගේ දාඩිය මහන්සියෙන් මගේ ජීවිතේ සාර්ථක කරගන්නවා. ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශපාලඥයන්ගේ පාට ભેදයක් බලන්න නැතුව අනාගත දරුව වෙනුවෙන් රට ඉතුරු කරමු. රටේ සම්පත් රැකගමු. මං මේ ඇවිදින මං තීරු පවා රට වෙනුවෙන් කරපු හොඳ දේවල් ජනාධිපතිතුමා ගැන රටේ ජනතාව වන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගත්තා. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු කරන මෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නැත. මගේ රටට තෙරුවන් සරණයි කියලා නිල් මිනී තෙන්නකෝන් ඉතා සංවේදීව සඳහන් කළ තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.